ස්වාමීන් වහන්සේ ධම්මානුසාරණා දෙන්නයි දෙන්නයි දම් සද්ධානුසාරී ධම්මානුසාරයෙන් සෝවාන් මාර්ගේ ඉන්න දෙන්න. නිවන් මාර්ගේට ඇවිල්ලා නැහැ. તો සෝවාන් ඵලයේදී යමෙක් පත් වුණා කියන්නේ මොකද්ද? සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් පහ සමු වැඩෙන්නු. මොනවාද පහ? සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා. මෙතන සතිය කියන කාරණේ බුදුරජාණන් වහන්සේ මැදින් කියලා තියෙනවා. ඇයි සතිය කියන කාරණේ මැදින් කියලා තියෙන්නේ? එයා සතියෙන් සිහියෙන් යුතුව මේ දෙක සමබර කරගන්න දක්ෂ වෙන්නේ. තේරුණාද? මේක තාම සමබර කරගන්න දක්ෂ නැහැ කියන්නේ තාම අපිට සතිය සිහියේ පිටලා නැහැ. ඇයි සතිය සිහියේ පිටලා නැති තාම අපිට කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය සකස් වෙලා නැහැ. එතකොට සතිය සිහියේ නැති නිසා මෙයා හැම වෙලාවෙම මේක සමබර කරගන්න නැතුව ඉන්නේ. එතෙන්දි සද්ධානුසාරී කියන්නේ එයා තුල සද්ධාව තියෙනවා. නමුත් ප්‍රඥාව වැඩිලා නැහැ. සමහර පින්වතුන්ලා ඉන්නවා 84000 පාම් පින්කම් 84000 මල් පින්කම් මේවා කර 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 හැමදාම යනවා. මොනවාද සද්ධාව කියනවා ප්‍රඥාව වැඩිලා නැහැ. තේරෙනවා? එයාට සද්ධානුසාරී කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ධම්මානුසාරී කියලා කියන්නේ එයා හොඳට ධර්මයේ දන්නවා. ධර්මයේ කතා කරනවා. ධර්මයේ සාකච්ඡා කරනවා. ධර්මයේ ලියනවා. නමුත් සද්ධාවේ ප්‍රඥාවේ දුර්වලතාවය තියෙනවා. තේරෙනවා? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දිනවා මෙන්න මේ දෙන්න තමයි ධම්මානුසාරී සද්ධානුසාරී කියන්නේ. දැන් මෙයා සතියෙන් සිහියෙන් යුතුව මෙයා දක්ෂ වෙන්න ඕනේ නුවණින් මෙනෙහි කරමින් මේ දෙක සමබර කරගන්න. එතකොට තමයි යා මේ සෝවාන් ඵලෙටපත් වෙන්නේ. සෝවාන් මාර්ගයේ තමයි සද්ධානුසාරී ධම්මානුසාරී දෙන මේ දෙන්න ඉන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක විතරයි. වෙන තැනක මේ දෙන්න නැහැ.